එකතුලා ඉන්නේ ටෙක් ලොක්ස් එක්ක. ඉතින් මුලින්ම මම කැමතියි ඔයගොල්ලන්ගේ සමාව ඉල්ලන්න. මොකද අපි පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා අපි හැම සිකුරාදාම ලෙසන් එකක් ගේනවා කියලා. නමුත් අපිට ගිය සතියේම අපේ ලෙසන් එක කරගන්න බැරුව ගියා. ඉතින් ඒක නම මම සමාව ඉල්ලන ගම අපේ පළවෙනි පාඩම කරන්න තමයි අද අදහස් කරගෙන ඉන්නේ. ඉතින් අපේ පළවෙනි පාඩම විදියට අපි අද කරන්න යන්නේ එන්ජින් එක ඩේටා ප්ලේට් එක කියවගන්නේ කොහොමද කියන එක තමයි. ඉතින් අපි බලමු එන්ජින් එක ඩේටා ප්ලේට් එක කියවගන්නේ කොහොමද කියලා. මේ තමයි අපේ එන්ජින් එකේ ඩේටා ප්ලේට් එක. මේ එන්ජින් ඩේටා ප්ලේට් එකේ අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ එන්ජින් නම්බර් එක. එන්ජින් නම්බර් එක ගත්තම මේ එන්ජින් නම්බර් එකෙන් කියවෙන්නේ මේ කාණ්ඩයේ කීවෙනි එන්ජින් එකද කමියුස්ලා එළියට දාපු කීවෙනි එන්ජින් එකද කියලා තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් මේක එන්ජින් එකේ නම්බර් එක ගත්තම 253 406 692 කියලා තමයි මේකේ එන්ජින් නම්බර් එක තියෙන්නේ. ඉතින් උදාහරණයක් විදියට මේකට කලින් ගහපු එන්ජින් එක 491 කියලා මේකට පස්සේ ගහපු එන්ජින් 492 693 වගේ ඒ වගේ කට්ටිය ඉදපත් කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ මේකේ එන්ජින් මොඩල් එක. එන්ජින් මොඩල් එක ගත්තම KTA 38G5 කියලා තමයි මේකේ මොඩල් එක වෙන්නේ. මොකද්ද මේ KTA 38G5 කියන්නේ? අපි බලමු ඒ මොකද්ද කියලා. K කියන එකෙන් කියවෙන්නේ මේකේ එන්ජින් සීරීස් එක. TA කියන එකෙන් කියවෙන්නේ මේක ටර්බෝ චාර්ජ් ඇන් ආෆ්ටර් කූල් කියන එක. ඉතින් මේ TA කියන තැනට T කියන එක ආවොත් මේක ටර්බෝ චාර්ජ් කියලා TTA කියලා ආවොත් සීරීස් ටර්බෝ චාර්ජ් ඇන් ආෆ්ටර් කූල් කියන එක තමයි එතන කියවෙන්නේ. ඊළඟට තියෙන්නේ 38 කියන එක. 38 එකෙන් කියවෙන්නේ මේ එන්ජින් එකේ සිලින්ඩර් බෝර් එක පරිමාව තමයි මේ 38 කියලා දීලා තියෙන්නේ. ඇත්තටම නිෂ්පාදකයා මේකේ පරිමාව දීලා තියෙන්නේ ලීටර් සලින් 37.7ක් කියලා තමයි. ඉතින් ඒක ආසන්න අගයකට අරගෙන තමයි අපිට 38 කියලා මේක දීලා තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ G කියන එක. G කියන එකෙන් කියවෙන්නේ මේකේ මාකට් ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ G කියලා ගත්තොත් මේකෙන් කියවෙන්නේ ජෙනරේටර් ඩ්‍රයිව් එන්ජින් කියන එක. ඉතින් මේ G කියන තැනට C කියලා ආවොත් construction engine එකක් තමයි ඒකෙන් කියවෙන්නේ. ඒ වගේම GC කියලා ආවොත් continuous duty generator set කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. GS කියලා ආවොත් standby generator set කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. ඒ වගේම L කියලා ආවොත් locomotive engine එකක් විදියටත්, M කියලා ආවොත් marine engine එකක් විදියටත්, B කියලා ආවොත් stationary power engine එකක් විදියටත් තමයි කියවෙන්නේ. ඊළඟට තියෙන්නේ 5 කියන එක. 5 කියන්නේ මේකේ ජෙනරේෂන් එක. ඒ කියන්නේ මේ එන්ජින් එකේ මේ පස්වෙනි පරම්පරාවේ එන්ජින් එකක් තමයි මේ එන්ජින් එක. හරි. ඊළඟට තියෙන්නේ අපේ ඇඩ්වර්ටයිස් හෝස් පවර් කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේක ඇඩ්වර්ටයිස් හෝස් පවර් එක දීලා තියෙන්නේ RPM එක 1500 දී හෝස් පවර් එක 1300ක් විදියට තමයි දීලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ date of manufacture. ඒ කියන්නේ මේ එන්ජින් එක 2008 12 මාසෙ තමයි එළියට දාලා තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ එන්ජින් එකේ සීරියල් නම්බර් එක. ඒ සීරියල් නම්බර් එක නම් ඇත්තටම අපිට ලොකෝටම වැදගත් නම්බරයක් නෙවෙයි. නමුත් මේකේ එන්ජින් නම්බර් එකයි මේ සීරියල් නම්බර් එකයි දුන්නම කමින්ස් ආයතනයයි දන්නවා මේ කියන්නේ එන්ජින් එක මොකක්ද කියන එක හරියටම. ඉතින් යාළුවනේ ඊළඟට තමයි අපිට මේ ඩේටා ප්ලේට් එකේ වැදගත්ම දේ හම්බෙන්නේ. ඒ කියන්නේ CPL නම්බර් එක. මොකද්ද මේ CPL නම්බර් එක කියන්නේ? CPL නම්බර් එක කියන්නේ control path list කියන එක. ඒ කියන්නේ අපි මේ වගේ එන්ජින් එකක් කරන්න යනකොට මේ එන්ජින් එකට අවශ්‍ය බඩු ඕඩර් කරන්න අපිට මේ නම්බර් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් මේ control parts list කියන නම්බර් එක අපි කමින්ස් ආයතනයේ සර්වේ එකට ලොග් කරලා මේ නම්බර් මේ CPL නම්බර් එක දාලා එන්ජින් නම්බර් එක දාපු ගමන් අපිට මේ එන්ජින් එකේ තියෙන නට් ඇන් බෝල්ට් එක ඉඳන් සියලුම පාර්ට්ස් වල ලිස්ට් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ ලිස්ට් එකෙන් අපිට අවශ්‍ය බඩු ඕඩර් කරගෙන හරියටම හරියන බඩු ඕඩර් කරගෙන අපිට මේ වැඩේ ඉඳලා ඇස් දෙන්න පුළුවන්. ඉතින් මේකේ එන්ජින් CPL නම්බර් එක ඇවිල්ලා තියෙන්නේ 1543 කියන එක. හරි යාළුවනේ ඊළඟට තියෙන්නේ මේකේ අයිඩල් ස්පීඩ් කියන එක. අයිඩල් ස්පීඩ් එක මේකේ දීලා තියෙන්නේ RPM එක 575 650 අතර කියලා. හරි
ඊළඟට තියෙන්නේ මේ එන්ජින් එකේ ටයිමින් තියෙන ඩේටා කොටස තමයි අපිට මේ ඩේටා ප්ලේට් එකේ බලා ගන්න තියෙන්නේ. අපි බලමු මේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ඉන්ජෙක්ෂන් ටයිමින් කෝඩ් කියන එක. ඉන්ජෙක්ෂන් ටයිමින් කෝඩ් කියලා මේකලෝ දීලා තියෙන්නේ ඉන්ජෙක්ටරේ පුෂ් රොඩ් එක ට්‍රැවල් වෙන ප්‍රමාණය. ඉතින් මේකලෝ එක කෝඩ් එකක් විදිහට තමයි දෙන්නේ. අපිට මේ එන්ජින් එකේ නම් දීලා තියෙන්නේ IC කියලා. ඉතින් ඒක මේකලෝගේ මැනුවල් එකේ සහ සඳහන් කරලා තියෙනවා මේ මොකද්ද කියන එක. ඉතින් අපි ඒ ගැන වෙනම රිවියු එකක් ඔයාලට වෙනම දවසක කරලා දෙන්නම්. ඊළඟට මේකේ තියෙන්නේ එන්ජින් ටෝක් කියන එක. එන්ජින් ටෝක් එක මේකේ දීලා තියෙන්නේ ඉන්චස් පවුන්ඩ් 90ක් කියලා. ඒක ගැනත් මම කියන්නම්. ඊට කලින් අපි දැනගන්න ඕනේ මේකේ තියෙනවා ඊළඟට ඉන්ජෙක්ටර් ට්‍රැවල් කියලා එකක්. මේ ඉන්ජෙක්ටර් ට්‍රැවල් කියලා කියන්නේ මේකේ අපි ටයිමින් සෙටින්ග්ස් හදන සිස්ටම් එක තමයි මේ අපිට ඉන්ජෙක්ටර් ට්‍රැවල් කියලා දීලා තියෙන්නේ. මේකේ දීලා තියෙන්නේ අපිට OBC කියන මෙතඩ් එක. OBC කියන්නේ outer base circle method කියන එක. ඒ කියන්නේ අපි මේකේ ටයිමින් තියෙනකොට අපි ඒ ක්‍රමයට තමයි මේකේ අපි තියන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙනවා තව ක්‍රමයක් ට්‍රැවල් මෙතඩ් කියලා. ඒ වගේම සමහර එන්ජින් වල දක්වලා තියෙනවා මේක zero lash කියලා. ඉතින් අපි මේ OBC කියන එකේ විදිහට මෙතන ඉන්ජෙක්ටර් ට්‍රැවල් එකේ තියෙන විදිහට තමයි අපි මේකේ ටයිමින් සෙටින්ග්ස් හදන්නේ. ඉතින් ඒ ඉන්ජෙක්ටර් ට්‍රැවල් එකේ තියෙන විදිහට තමයි උඩින් දීලා තියෙන එන්ජින් ටෝක් එක මොකද්ද, එතනට එන්නේ මොකක්ද කියන එක නිෂ්පාදකයෙන් ඒ ඩේටා ප්ලේට් එකට දෙනවා. ඉතින් මේකේ අපි OBC මෙතඩ් එකේ විදිහට ටයිමින් තිබ්බට පස්සේ අපි තියන්න ඕනේ ඉන්ජෙක්ටර් ටෝක් එක ඉන්චස් පවුන්ඩ් 90ක් විදිහට. ඊළඟට තියෙනවා යාළුවනේ වැල් ලෑෂ් කෝඩ් වැල් ලෑෂ් එක. ඒ කියන්නේ මේ වැල් ක්ලියරන්ස් එක. ඉතින් සිසිල් අවස්ථාවේදී මේකේ තියන්න ඕනේ ඉනිලට් වැල් එක 0.014 ඉන්චස් විදිහට. මොකද අපිට මේ නිෂ්පාදක හැමදේම දීලා තින්නේ අපිට මේකේ ඉන්චස් විදිහට තමයි. ඉතින් ඉනිලට් වැල් එක 0.014 කුත් එක්සෝස් වැල් එක 0.027 කුත් විදියට තමයි මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලෝ ඩේටා ප්ලේට් එක හරියට කියව ගන්න පුළුවන් ඇති කියලා. දැන් ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් සා ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් අපේ පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයගොල්ලන් ආදරණීය ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි ඊළඟ සතියේ හම්බෙමු මේ වගේම lesson එකකින්.